That is angry face. They show the angry face on the angry face. මේ තියෙන්නේ මං ඊළඟට ලොන්ච් කරන්න හිතාගෙන ඉන්න එක. The outfit. Can show your beautiful outfit. Hi hi කොහමද? අපි බබා බලන්න ගෙදරට අඳින්න මේ උදේ නැගිටලා වොෂ් දාලා යට ඕන උන බ්ලූ ඩ්‍රෙස් එකක් අඳින්න. ඒකට මැච් වෙන බ්ලූ ක්ලිප් එකයි බ්ලූ සෝස් එක යොදලා ගන්න. මේ බලන්න. යට මැච් වෙන අඳින්න ඕනේ. යට පොඩ්ඩක් හරි මේ මැච් වෙන්නේ නැතුව ඇඳුවොත් අම්මා නෝ මැචින් කියනවා. නේ? You like to wear matching clothes? හරිතී අද අපි වීඩියෝ matching shoes. Yes. අදදී මේ වීඩියෝ එකෙන් අරගෙන එන්න මම අද කීපයක් තියනවා දේවල්. ක්‍රිෂාලට මම ඊයේ කැම එකක් හැදුවා. ඒක ඇත්තමකම මම වීඩියෝ කරා බබත් එක්ක හදලා. නමුත් ඒක වීඩියෝ කරාට ඒක හරියට මට එඩිට් එකේදී හරි අමාරු වුණා. ඒක ඕගොල්ලන්ට පෙන්නන්න පුළුවන් තත්ත්වෙ නෙමෙයි තියෙන්නේ. So I thought I will make that recipe again. නිකන් ඕගොල්ලන්ට පැහැදිලි වෙන විදිහට මම රෙසිපි එකයි හදන්නම්. හදලා ඔයගලන්ට මේ පෙන්නම්. මොකද රෙසිපි එකක් හදනකොට එක පැහැදිලිව ඔයගලන්ට තියෙන්න එපයි. නැත්නම් වැඩක් නැහැනේ හදන එකෙන්. ඉතින් යම් පුතේ යම්. ඉතින් මේ මම ඒක අදාළ කරගෙන ඒත් එක්කම අද අපි රෑට යන අපේ ගමන. අපි කෙනෙක් ස්පෙෂල් කෙනෙක්ව සර්ප්‍රයිස් කරන්න යන්නේ. ඉතින් ඒකත් ඔයගලන්ට පෙන්නන්න. ඊට අමතරව අද දවසේ විශේෂ දෙයක් මොන හරි වෙනවා නම් ඒකත් ඔයගලන්ට බෙදා ගන්න. අපේ බබට පැල්ලා යන්න ඕනේ සෙල්ලම් කරන්න. එයා පොඩක් ඉලිට අරගෙන ගිහිල්ලා මේ මම රෙසිපි එක ඉක්මට අරගෙන එන්න. Outfit. Can show your beautiful outfit. Yeah. පිටිපස්සට යන්න. Walk. පිටිපස්සට යන්න. Now show. Come here. Wow, beautiful. Who gave that dress? Baapi. මේ ඔක්කොම බාපි දාට දෙන්නේ. Shoes නැක එතකොට. That's Tata. No, the shoes, one of Amma's friends gave you these shoes. Okay? Okay. Auntie Shani gave you this dress, the shoes. Say thank you, Auntie Shani. Say thank you, will you? Huh? What? Okay, here now. Auntie Shani, clothes. Auntie Shani, you gave Baba a gift, yes. Our house is a mess. Balanda me toys. Now, Krishad, you have to arrange your toys first. Huh? Before you go anywhere, you have to arrange your toys and go. And we actually cleaning our house. Happy me curtain galavala hodala karala ek podak pirisudu karannai me last wenne. That's why the house is in a mess, no pute? No. No? No. Yeah? Mama no like video. Oh, okay. Then I'll off it, okay? Okay. So bye everyone then. Bye bye. Okay. Thank you for the video karaddi hema asana. Ithin ya asana ekot ithin force karannat baha ne. Hi, api ampa, api anya. Come with amma. Hi, I'm back. හැමදාම කුසිර ආපු ගමන්ම උයන්න ලෑස්ති වෙන්න කොටම මම කරන්නේ මේ ඉටිපන්දමක් මෙහෙම පත්තු කරනවා නැත්තම් මේ හඳුන් කූරක් පත්තු කරනවා හඳුන් කූරු දෙකක්. නැත්තම් මැස්ස වෙනවා. ඒත් නෑනේ මේ පත්තු කරලා හිටිය කරක් නෑ මැස්ස වෙනවා මේ දවස ටිකක් වැස්ස කාලෙනේ. හරි. ඕකේ. දැන් අපි හදමු අපේ කෑම එක. මම දන්නේ මේක සාමාන්‍යයෙන් හදන කෑම එකක්ද කියලා. මට නිකන් හිතුණා හැදුවා. ඒක නිසා මේ මං හිත ප්‍රතික්ෂේප කරගන්න ඕනේ කියලා. මේ oh my god. Shoot. මම හඳුන් කූරු වගේ දේවල් පත්තු කරද්දී පොඩක් පරිස්සමෙන් බලගෙන මේ බලන්න මට වෙච්ච වැඩේ.
අපි අම්මා අලුතෙන් මේ කර්ටන් එක මට හදලා දුන්නේ, වහලා දුන්නේ. අයියෝ, දැනුම් ගන්නවා අම්මගේ. අම්මි මේක දැක දැනුම් ගන්නවා. මම. Right. හඳුන් කූරුව එහෙම පත්තු කරලා ඉතිපන්න පත්තු කරලා එහෙම යන්න එපා ඔයවත්. මම වගේ කැලස්. අර කන්න. Right. Let's make our food now. හරි අපි බලමු මොනවද අවශ්‍ය වෙන ingredients කියලා. මම මේකට ගන්නවා හාල් පිටි. පාන් පිටි ගන්නත් පුළුවන්. හැබැයි මම හාල් පිටි ගන්නවා. මොකද මම මේක ස්ටීම් කරනවා. ඒතර අර ඉන්දියාප්ප අපි ස්ටීම් කරන්නේ අන්නේ මේ විදියට තමයි මේ මට අර ඩෝ එක අවශ්‍ය වෙන්නේ. ඉතින් හාල් පිටි ඕන වෙනවා. කැමති එළවලුවක් ගන්න පුළුවන්. මම දරන් තියනවා කැරට්, නිවිති, බෙල් පෙපර් පාට දෙකෙන් අරන් තියනවා. බෙල් පෙපර්ත් මම පාට දෙකෙන් ගත්තේ මට කලර් ෆුල් වෙන්න ඕන නිසා. ගුලන් ගන්න පුළුවන් බ්‍රොකලි ගන්න පුළුවන් වටක ගන්න පුළුවන් තව මොනා තියෙන්නේ නිල් කටරළු ගන්න පුළුවන් නිල් පාට අවශ්‍යයි නක් එතකොට තව මොනාද ගන්න පුළුවන් අපිට දේවල් තියෙන්නේ ඒ වගේ කැමති එළවලුක් දාන මේ ඔක්කොම මික්ස් කරලානේ කන්නේ ඔය බබාලා කන්නේ නැති එළවලු තියෙන පාතෝවල දඹල එතකොට වැටකොළු ඒවා හරි කමක් නැහැ පොඩියට පොඩියට කපලා තමයි මේ මික්ස් කරන්න ඕනේ ඉතින් අපි ඒත් එක්කම අපිට ඕන වෙනවා ලුණු සහ වතුර. ওই ටික විතරයි ඕනේ. ඊට පස්සේ අපිට ඕන ස්ටීමර් එකක්. සාමාන්‍ය රයිස් කුකර් එකේ ස්ටීම් කරන්නත් පුළුවන්. නැත්නම් ඉතින් වතුර කපුම කරලා ස්ටීමර් එක තියලා ස්ටීම් කරන්නත් පුළුවන්. කැමති විදියට. රයිට්. ඉතින් අපි එහෙනම් පටන් ගමු. ඉතින් මං අද මේකට ගත්තේ කැරට්, නිවිති, බෙල් පෙපර්. බෙල් පෙපර් පාට දෙකෙන් ගත්තා. කහ පාටයි රතු පාටයි. ඊට පස්සේ අපි මේකට ගන්නවා හාල් පිටි. ඉතින් මට ප්‍රමාණයක් හරියටම කියන්න බෑ. ඒක අර පදම හරියට හදාගන්න ඕගලොන්ට කැමති ප්‍රමාණයක් දාන්න පුළුවන්. ඒත් එකම ලුණු, වතුර සහ ziplock bag එකකුත් අවශ්‍ය වෙනවා. හරි. ඉතින් මම මේ වගේ ziplock bag එකක් ගන්නවා. ඕගලොන්ට piping bag එකක් ගන්නත් පුළුවන්. නැත්නම් nozzle අර තියෙන්නේ ඒ වගේ එකක් ගන්නත් පුළුවන්. කැමති එකක් ගන්න පුළුවන්. මට piping bag එකක් නැහැ. ඉතින් මම මේ ziplock bag එකක් ගත්තා. නැත්තම් අර oil paper එකකින් පොඩි කෝන් එකක් හදලා බැට එක දාලා මේව කරන්නත් පුළුවන්. හරි. දැන් අපි ඉස්සලාම කරන්නේ හාල් පිටි මම දානවා මේස හැඳි දෙකක්. මේස දෙකක් කියන්නේ මෙන්න මේ වගේ. මේ හොඳට පුරවපු මේස හැඳි දෙකක් දැම්මේ. ඉස්සලාම මේස හැඳි දෙක දාලා ඒකට අපි දානවා ලුණු. ලුණු ඉතින් කැමති ප්‍රමාණයට දාන්න ඕනේ. ඊට පස්සේ මේ අම්මේ බොල 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 You want to come and make it with amma? Yeah. But you have to listen to amma. Amma කියන දේ කරන්න ඕනේ. හරිද? ආයෙ නෑ. නාව අපේ චූටි බබා. අන්තනම පල්ලෙහාට වෙලා එයාටත් ඕනේලු අම්මිත් එක්ක ඇවිල්ලා කෑම හදන්න. හැබැයි අම්මි කියන විදිහට කරනවා නේද? හා හදන්න එපාද? හරි ඔහොම ඉන්න. දැන් අපි You have to watch what amma is doing with there. හරිද? හරි. දැන් අපි පිටි දාගත්තා. හාල් පිටි. හාල් පිටි දාගත්තා. ඒකටම මේ අපි ලුණුත් දාගත්තා. ඊට බලන් ඉන්න අපි කරන විදිහ. ඊට පස්සේ මේකටම මම ඇඩ් කරනවා අපේ කපාගත්ත එළවලු ටික. නිවිති. අකුටි කුටි මේ බදා. And this. Good job! Thank you. Now wait, wait. Amma will do it. You watch, huh? After this, you have to make it alone. මේ විතර උදේට කලවම් කරන්න නැති තියෙන. ලොකු දෙයක් නෑ ඒක. අම්මා ඩෝනට් එක. ඒක තියන්නකෝ. අම්මා මේක ඩෝනට්. Yeah, let's make donuts. Okay? ක්‍රිෂාරේ හිතන්නේ මෙතනට ඇවිල්ලා වීඩියෝ කරපු කරනකොට හැම වෙලම ඩෝනට් හදනවා කියලා. එයා මෙතන අර ඩෝනට් හදපු වීඩියෝ එකට හරි කැමතියි. හරි මෙන්න මේ විදිහට එළවලු ටික හොඳට වතුරත් එක්ක මික්ස් කර කර මේ කලවම් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙහෙම කලවම් කරලා මදි කියලා හිතනවා නම් පිටි ඇඩ් කරන්න පුළුවන්. ඒකයි මම කිව්වේ අර අපි ගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් අනුව මදි වෙන විදිහට මේක හදා ගන්න ඕනේ. දැන් මම දාගත්තේ පිටි හැඳි දෙකයිනේ. මම තව ටිකක් වැඩි පුරවනවා. මේක අර ඉන්දියාප්ප අපි හදනකොට එන්නේ ඩෝ එක. අපි හදන්නේ අර ඩෝ එක. අන්නේ ඒ පදමට තමයි හැදෙන්නේ.
මොකද අපි මේක ස්ටීම් කරන්නේ. ඉන්න දාන්න පළු උණු දාන්න නම් එපා නේ අම්මේ. මම දැන් තෙල් ටිකක් මෙහෙම අතට අරගෙන මේකට පුපා පුතේ හොඳට මේක මේ අම්මා අම්මා ගොඩක් යන. හා ගොඩක් යන. හා ගොඩක් යන. එපා තින් ඇති ඇති පුතේ. එපා පුතේ. ඕ ගොඩක් තියෙනවා. මම ගොඩක් එනවා. මම ගොඩක් යනවා. හරි හරි. මම ගොඩක් යනවා. අම්මා මං මම පුතේ මේ දික් වල. No no you leave it like that will you? Wait. එන්න මේ මේ විදියට තමයි ලෝ එක එන්න ඕනේ. හරිද? පොඩ්ඩක් අපි එක පැත්තකින් තියලා මෙතන ටිකක් පිහද ගන්න. හරි තින් මේ අතරතුරේදී මම වතුර එකක් ලිපේ තිබ්බා උතුරන්න. මොකද මම මේ ස්ටීමර් එක සාමාන්‍ය ලිපේ තියලා තමයි ස්ටීම් කරගන්න යන්නේ. දැන් ස්ටීමර් එක ගෙනල්ල අපි මේ මේ ඩෝ එක දාමු එකට. දැන් මම ස්ටීමර් එක ලෑස්ති කරගත්තා. මේ මෙන්න මේකට අපි හදාගත්ත ඩෝ එක දාන්න තමයි යන්නේ. හරි දැන් මම ස්ටීම එකට පොඩ්ඩක් යටින් අර ඇලවෙන නිසා පොඩ්ඩක් තෙල් ටිකක් මෙහෙම දාගන්නවා. So we are going to pipe this now. මේ තව එකක් තමයි මේ දැන් අර ඉන්දියාප්ප ඩෝ එක විදිහට මේක හදාන්නේ. ඉන්දියාප්ප තට්ටුවේ තියලත් අර අපි ඉන්දියාප්ප හදන ෂේප් එකටම මේ හදන්නත් පුළුවන්. ඒක නම් මම ට්‍රයි කළා නැහැ. මට ඇත්තනකොත් ඉන්දියාප්ප අර වංගෙඩියයි තට්ටු නැහැ මම ගන්න ඕනේ. මම ආස ඉන්දියාප්ප හදන්න. හදලා තියෙනවා. හැබැයි මේ මේවා නැහැ. අම්මා ගෙදර ඉද්දි හදලා තියෙනවා අපේ ගෙදර ඉද්දි. අර නොසල් එකක් තිබ්බනම් මේ මම හිතුවා මේක අර ලස්සන ෂේප්ස් වලට දාන්නත් හදන්නත් පුළුවන් කියලා. මේ නිසා ඔයගොල්ලෝ එහෙම try කරලා බලන්නකෝ. කේක් හදන අය ඉන්නවනම් මට ඇත්තටම පොතේ නොසල් ඒවත් නෑ ඇත්තටම. මම වැඩියෙන් කේක් හදන කෙනෙක් නෙමෙයිනේ. හැබැයි ඒ වගේ අරන් තියා ගන්න ඕනේ. බබාට මේ වගේ එක එක කෑම හදද්දි පොඩ්ඩක් ඔය ලස්සන ෂේප්ස් වලටම හදන්න හැම පුළුවන්. හරි මේ විදිහට තමයි අපි ස්ටීම් එකට දාන්න යන්නේ. මේක ඉතින් අර කිව්වා වගේ ඔයගොල්ලන්ට කැමති ෂේප්ස් වලට හදාගෙන මේ ලස්සන්ට ඉතින් දාන්න දෙන්න. බබාලට මේ කැමති විදිහට මේ දෙන්න පුළුවන්. Help mama. You want to help mama? Give it to mama then. No, she wants to help mama. No, hold the steam and give mama. Give it to mama. Thank you putte for helping mama. You're a good little girl. Mama ek steam ekata dala na. ජීවිතේට කියලත් නෑ අපි ෂොපින් ආවා කියලා එයා කියනවා. දැන් අපේ කෑම එක ස්ටීම් වෙනකන් ආ මං ඒක ඉන්නක පුතේ වැටේ වැනිකේ. කොහොමද තියෙන්නේ හොඳ බබෙක්. සාමාන්‍යයෙන් ඉන්දියාප්ප එහෙම අපි ස්ටීම් කරද්දී විනාඩි 7ක් වගේනේ තියන්නේ. මම දැන් ඊට වැඩි තියනවා කියලා මම සාමාන්‍යයෙන් 7 minutes වලට වගේ තමයි මේ ඉන්දියාප්ප හදද්දී තියන්නේ. හැබැයි මේ දැන් මේකේ පොඩ්ඩක් අර මේ අපි හදපු මේ ෂේප් එක ටිකක් තික්නේ. ඒක නිසා මම ටිකක් වැඩිපුර වෙලා තියනවා. මේ ඒක නිසා අපි තියමු 20 minutes වලට වගේ. ඒතර ඇතුළ හොඳට තැම්බෙනවනේ. This is the timer. We don't win. We have to place it here. Yeah? Like this. Okay? Yeah.
අයෝ පුතේ එහෙම කරන්න යා. පේස්ට් පේස්ට්. Thank you. Let me see, let me see. Ah, well done, well done. Good, good. එතකොට දැන් අපි ආර්ක ස්ටීම් වෙනකන් අද එතනකොත් අපි මං කෝ රෑට යනවා කියලා ගමන කෙන සමඟත් දවල්ට හැදුවේ නෑ කන්නමුකුත්. මේ බබාට විතරක් කෑම එක හදලා අපි හිතුවා ඊයේ ඉතුරු වෙච්ච කෑම තියෙන ඉම කනවා කියලා. ඉතින් මේ මම මේ වර්ණික මේ දවස්වල තිබ්බ පොඩි ක්‍රේවිං එකක් බේගල්ස් කන්න. බේගල්ස් කඩේ තිබ්බ බේගල් එකක් ගත්තේ. ඇත්තටම කිව්වොත් මම බේගල් පා පුතේ මේ ඉතින් මේ අනිත් එක තමයි මේ ගුවකමෝලි අලිගැට පේරවලින් හදන ඩිප් එකක්. ඒකට අලිගැට පේර උඩට මේ මෑෂ් කරලා ලුණු, තක්කාලි, ලුණු, ගම්මිරිස් දෙහි ටිකක් දාලා හොඳට මික්ස් කරලා මෙන්න මේක හදාගත්තා. අපි එක කමු අපේ කෑම එක ස්ටීම් වෙනක අපි එක හක්ක. අම්ම එක පැත්තකට චීස් ස්ප්‍රෙඩ් ටිකක් ගා ගන්නවා. This is amma's food, okay? Okay. Okay. අනිත් පැත්තට ගෝකමෝලි ටිකක් දා අප්පට සිරි හැදෙනවා. Oh my god. ගෝකමෝලි ටික වැඩිපුර දා ගන්න. Get it here. Sit. Don't do. Main අපේ චූටි බබා. අපේ බබා ලස්සනයි නේද කොණ්ඩෙට මලක් ගහලා. Yeah? Can you show your cute face? What is this? Is it not a cute face? Show your cute face. That is Baba's cute face. Show Baba's picky face. Then show your angry face. එක තමයි වැඩිපුරම අපිට පේන්නේ. Oh no, angry face එක. Then show the cry face. Sad face. That is angry face. They show the angry face on the angry face. Adi cute ane angry face එක. Now stand here, then Amma will bring. Stay there. Stand and wait like a Buddha. Say, Api. Make a Baba and get it. Say, Kata Bittar hai kud daga na, okay? Make a Baba. Makha to Baba ke? Papa se woo. Papa se woo. Papa se woo. Yeah. You put some salt. And you put some... What is this? Some. What is this? Some? Pepper. දැන් අපිට තියෙන්නේ මේක කන්න. Okay, මගේ cravings. ඔබලන්ටත් එනවාද මේ වගේ එක එක cravings? ඒ කියන්නේ මේව ඇත්තටම crave කරනයි දන්නවද? මේ මම රැට නිදා ගන්න කියන බබයි ක්‍රිෂානුයි නිදාගත්තට පස්සේ තමයි මගේ me time එන්නේ. මම ඒ වෙලාවට කොහොම TikTok වල තියෙන කෑම හදනේවයි කෑම යනේවයි කෑම කනේවයි ඔක්කොම බලන්නේ ඒ වෙලාවට. ඉතින් මම මේ ගෝකමෝලි දාලා ඔය එක එක සෑන්ඩ්විචස්, බ්‍රෙක්ෆාස්ට් සෑන්ඩ්විචස් ඒ වගේ ඒවා එක එක දේවල් දැකලා තමයි මේ මට මේ ක්‍රේවිංස් ඇවිල්ලා තියෙන්නේ. So I'm going to try my guacamole sandwich bagel. I'm just going to eat this, okay? Let's see if it's yummy. You wanna try? No, spicy. It's spicy, honey. I don't know to make bagels. I can, but I can't spend a lot of time making bagels. දසක් ශනු නම් හැදුවා. එයාට පුළුවන් හොඳට බේකින් වැඩේ නම් මම කරන්න. මම ඉතින් මේ ස්ටෝබෝඩ් බේගල් එකක් තමයි පාවිච්චි කරන්නේ. එහෙම ඉතින් හදනවා පීට්සා හදනවා බේකර් හදනවා කොකම ඒ වගේ කෑම හදනවා. You want to eat this? You want to try? Yummy? How yummy? අයියෝ මගේ ටයිම් එක මේ ළමයා මෙව කරානේ. මම විනාඩි 10ක් ගියත් දන්නේ නැහැ. I can check video එකෙන් බලන්න පුළුවන් විනාඩි කීයක් ගියාද කියලා. But
කෑම හදපුගම එක මස් කරන්න හන්න ස්ටීම් ස්ටීම් කරා මේ දේ ස්ටීම් කරාට පස්සේ දිස සවිට ලෝ පෝකයකරින්ම කරා ගලවන්න තියනේ දැන් මේක මෙහෙමම කන්න දෙන්න පුළුවන් බබාට නැත්තම් චීස් සෝස් එකක් හදලා ඒකට මික්ස් කරන්න පුළුවන් ටොමැටෝ සෝස් එක්ක මික්ස් කරලා දෙන්න පුළුවන් නැත්තම් මේක මොන හරි කරි එකක් එක්ක නිකන් චිකන් හොදි වගේ එක්ක මේ කන්නත් පුළුවන් මේක ඉතින් බබාලට විතරක් නෙමෙයි අපිටත් කන්න පුළුවන් because it's actually nice and also it's because it has vegetables and all I think it's wait but it's still hot look at them mama dan meka poddak pan ekak pabuthunoi pan ekak rat wenna tiyala ekata butter tikak hari olive oil hari mona hari tikak thala meka poddak temper karala ganna Oh, we have to eat this. Careful because it's hot, huh? It's still hot. Let's eat and see. Is it yummy? ගොඩක් රහයි ඔගුල හදල බලන්න මේක ට්‍රයිකරන් කර මංකිව වගේ සෝස් මන හරි මික්ස් කරලා හදන්න චීස් සෝස් හරි රෙඩ් සෝස් ටොමට සෝස් තව රෙඩ් සෝස් එක අපි හදන්නේ මේ මින්ස් මීට එහෙම දාලා එහෙම හදලා මේක මික්ස් කරලා බලන කන්න මේක ටිකක් අර මේ ඉටාලියන් ඩිෂ් එකක් තියනේ නෝකි නෝකි ඔර් නෝකි ඔර් නෝකි අර it's a little bit like that then නෝකි හදාදී අපි අලනේ මික්ස් කරානේ ඒකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක අල සහ පිටිනේ දාලා ඒක මේ විදිහටම මේ පොඩි කෑලි වලට කඩලා තඹලා එහෙම තමයි නෝකි හදන්නේ ඉතින් ඒකට කැරට් වලින්ද මේ නිලිතිද එහෙම මික්ස් කරලා හදන නෝකිත් තියෙනවා ඉතින් මේකත් පොඩක් ඒ ටයිප් but වෙනසකට තියෙන්නේ මම එල්බෝ ජාති ගොඩක් මික්ස් කරා and also I made it with හාල් පිටි rice flour ඉතින් try කරලා බලලා කියන්න හොඳයිද කියලා මේ රෙසිපි එක බබාලා නම් ආස වෙයි කියලා මට හිතනවා try කරලා කියන්න කොහොමද කියලා hi අපි කාලේ ඉවරයි ඉතින් අද ගොඩක් වැඩ නෑ ගෙදර ඇත්තටම කිව්වොත් මේ මොකද මං ඉුවේ නෑ උයනවා නම් සාමාන්‍ය උදේම උයනවා උයලා ඉවර කරනවා ඉතින් අද අපි මේ උයන්න තිබුණ ඇත නිසා ටිකක් කාලේ ඉතුරුයි ඉතින් දැන් මම මගේ ෂේරි එකට ටී-ෂර්ට් වලට අලුත් ප්‍රින්ට්ස් ටිකක් එලියට එන්න තියෙනවා ඉස්සරහට. ඉතින් ඒවා මම තාම අඳින ගමන් ඉන්නේ. මම ඔක්කොම මගේ මම අතින් ඇඳලා ඒක මේ ඒක මොනවද කියන්නේ අතින් ඇඳලා ඊට පස්සේ ඒක ඩිජිටලයිස් කරන්නේ. ඊපස්සේ තමයි ප්‍රින්ට් එකට දැන්නේ. ඉතින් දැනුත් මම මේ එකක් අඳින්න ගමන් තමයි ඇත්තට කිව්වොත් හිටියේ. ගෙදර ඉඳන් කරන වැඩ නිසා මට හරියම ලේසි මගේ මැජික් මැනේජ් කරගෙන කරන්න. ඒතර මට බබත් එක්කත් කාලේ ගත කරන්න ස්පෙන්ඩ් කරන්න වෙලා තියෙනවා. මම ආස දෙමින් තමයි මේ චිත්‍ර අඳින එක හැම ඉතින් ඒකත් මම කොහොම හරි ඒකත් මම දැන් බිස්නස් එකක් විදිහට කරනවා. and ඒ විදිහට තමයි ඉතින් හොඳයි. ඉතින් ඕගොල්ලන්ටත් ඒ වගේ මොන හරි මේ දැන් ගෙදරම ඉඳලා නිකන් සමහරවිට ගෙදරම උදේ නැගිට වෙලා ඉඳන් ගෙදර වැඩ කරනවා හස්බන්ඩ් වැඩ කරනවා බබාලගේ වැඩ කරනවා ඔහොම කරද්දී ටිකක් යම් බෝරින් වෙනවනේ ඊට පස්සේ එපා වෙනවා තමන් කරන දේවල් ඇත්තටම කොත් එපා වෙනවා ඉතින් එහෙම නොවන විදිහට තමන් කැමති දෙයක් මොන හරි හොබි එකක් විදිහට හරි කරන්න එක්ක චිත්‍ර අඳින එකක් හරි එක්ක මල් පැලවවන්න ඇඳුම් මහන්න ඇඳුම් ඩිසයින් කරන්න ඔය වගේ මොන හරි පොඩි දෙයක් තමන්ට පුළුවන් කියලා හිතන දෙයක් තමන්ට තියෙන ටැලන්ට් එකක් මොන හරි දෙයක් එළියට දාන්න try කරන්න එතකොට අර ගෙදර වැඩ කරන අතරතුරේදී ඒ දෙකට ඔළුව යොමු වුණාම මානසිකව ඒක කනෙක්ට් හොඳයි. ඒ කියන්නේ මානසිකව කියන්නේ අපි අර mentally satisfy වෙනවනේ නේ. එතකොට අපි කරන අනිත් හැම දෙයක්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැම දෙයක්ම එතකොට ආසාවෙන් balance එකේ කරගෙන යන්න පුළුවන්.
ඉතින් ඔගොලේ කරන දේ සමහරට ස්මෝල් බිස්නස් එකක් විදියට ඔගලන්ට කරන්න පුළුවන්. ඇඳුම් මහන කෙනෙක්ට වගේ නම් ඕඩර් සරිගෙන ඇඳුම් මහන්න පුළුවන්. එතකොට මල් පැල වගේ වලට ආස මල් එහෙම වවන්න, පැල හිටවන්න, ඔය එළවලු වගා කරන්න, ඒ වගේ ආස කෙනෙක්ට ඇත්තටම ඒකත් බිස්නස් එකක් විදියට කරන්න පුළුවන්. ඉතින් බිස්නස් එකකටත් වැඩි ඒක අර මයින්ඩ් එකට ගොඩක් රිලැක්ස්. ඉතින් ඒ නිසා කොහොම හරි ට්‍රයි කරලා බලන්න. එතකොට ගෘහණියක් විදිහට ගෙදර වැඩ කරන දේවල් උනත් ආසාවෙන් කරන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද මට එන්නේ එහෙම තමයි. මේ තියෙන්නේ මම ඊළඟට ලොන්ච් කරන්න හිතාගෙන ඉන්න එක. ඇත්තටම කිව්වොත් මම ඕගොල්ලන්ගෙන් සජෙස්ෂන්ස් අහුවානේ. ඉතින් ඒ සජෙස්ෂන්ස් වලට අනුව මේ කීප දෙනෙක්ව කියලා තිබ්බා ට්‍රැවල් එකක් කරන්න කියලා. ඉතින් මම ට්‍රැවල් තීම් ටී-ෂර්ට් එකක් කලින් කරා මගේ ෆස්ට්ම කලෙක්ෂන් එකේ. ඒකට ගොඩාක් හොඳ ප්‍රතිචාර සහ ඒක ගොඩාක් හොඳට ඒක මේ ගොඩක් දෙනෙක් ඒකට කැමති වුණා. ඉතින් මං හිතුවා ට්‍රැවල් තීම් එකක් ආයෙත් කරන්න ඕනේ. මං හිතනවා ඔගලොත් මේකට කැමති වෙයි කියලා. ඉතින් මම ෆයිනල් එක ඔගලොන්ට පෙන්නන්නම්. ශ්‍රේණි බයි ශේෂාද්‍රි ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකට ආවොත් ඒක බලන්න පුළුවන්. I'll show you guys my workstation. This is where I do my drawings. මං හරිම ආසයි මේ විදියට මේ ඉස්සරහින්දා මං හරි ආසයි මේ ස්ටේෂනරි වලට. ඉතින් මම මේ විදියට ස්ටේෂනරි ටික ඔක්කොම මේ විදියට තියාගෙන ඉතින් මං චිත්‍රාන්තයෙන් ඉන්නවා. මේ තියෙන්නේ අද යවන්න තියෙන ෂේඩි එකේ ඕඩර්ස් ටිකක්. ඉතින් මේ ඔක්කොම මම තනියම කරන්නේ. මගේ පේජ් එක හැන්ඩල් කරන්න ඇඩ්මින් කෙනෙක් ඉන්නවා. එයා තමයි මට ඔක්කොම මේ මගේ ඕඩර්ස් ටික ගන්නේ. එනමුත් එතනින් එහාට පැක් කරනවයි ඔක්කොම ලියනවයි හැම එකම කුරියකට බාර දෙනවයි ඔක්කොම කරන්නේ මම. ඉතින් ඒක නිසා මේ ටිකක් කාලය ගොඩක් මට අවශ්‍ය වෙනවා මේ වැඩේට යොමු කරන්න. ඉතින් ගොඩක් දෙනෙක්ගෙන් මට විවිධාකාර කමෙන්ට්ස් ලැබෙනවා. විශේෂයෙන්ම YouTube එකේ මම ළඟදී දැම්ම මගේ එක ටී-ෂර්ට් එකක ෆොටෝ එකක්. ඒකට පොඩක් නෙගටිව් කමෙන්ට්ස් වැඩියෙන් ආවා. ඒක හරි නෑ කියලා කෝ, ඒක කැතයි කියලා කිව්වා. ඉතින් thank you ඒ වගේ කමෙන්ට්ස් එනවාට. මොකද මම හොඳ නරක මේ ඔක්කොම බාර ගන්නවා. මොකද මම ඉස්සරහට දේවල් කරන්නේ මට එන කමෙන්ට්ස් අනුව, සජෙෂන්ස් අනුව. ඉතින් ඒ නිසාම තමයි මේ ට්‍රැවල් තීම් එකකුත් ඉස්සරහට කරන්න මම මේ ප්ලෑන් කරන්නේ. ඉතින් මේ ඒක නිසා ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් මට දිගටම කියන්න. හරිද? ඒත් එක්කම thank you කියනෝනේ මේ මගේ කියන්නේ රිපීටඩ් කස්ටමර්ස්ලා ගොඩාක් ඉන්නවා. හැම වෙලාවෙම අලුත් කලෙක්ෂන් එකක්, අලුත් ටී-ෂර්ට් රේන්ජ් එකක් දාපු ගමන්ම මේ ඉන්ක්වයරිස් ඉන්ක්වයර් කරන අය ඉන්නවා. ඉතින් so thank you so much for all your messages, comments and also for placing orders. ඉතින් මේ විදිහට තමයි සාමාන්‍ය මගේ දවස ගත වෙන්නේ. දැන් ටිකක් වෙනස් වෙලානේ තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ගත වෙන්නේ. දැන් අපි මං අර මුලින් කිව්වනේ අපි අද ගමනක් යන්න තියනවා කියලා. විශේෂ කෙනෙක්ගේ දෙයක් වෙන තමයි යන්නේ. හැබැයි මම හිතුවා ඒක මේ වීඩියෝ එකට ඉන්ක්ලූඩ් කරන්න නැතුව ඒක තව දවසක පෙන්වන්න. ඒ වීඩියෝ එක බලන්නත් අමතක කරන්න එපා. මම අනිවාර්යයෙන්ම හෙට හෝ අනිද්දා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් අප්ලෝඩ් කරනවා. ඒක නිසා stay tuned. If you can guess what I'm going to post next, a small hint, it's kind of a celebration we actually had for one of our family members. Pulana guess karana ogulana guess karai eka aniwaryenma. Anyways, balannako e video ekama ekpanum dannan. Henan adata yanawa. Thank you so much for watching. We'll see you all again in another video. Bye bye.